හරිත වර්ණයෙන් පිරිපුන් සුන්දර කඳුමැද නුවරට තමයි ට්‍රැවල් මැප් අද චාරිකාව තෝරගත්. ඉතින් කොළඹ ඉඳලා එනවා නම් අවිස්සාවේල්ල පහු කරලා කෑගල්ල පාරේවිත් දෙහියෝ විටින් හැරිලා දරණියගලට එන්න පුළුවන්. කිලෝමීටර් 87ක් විතර තියෙන මේ මුළු දුරම පැය දෙකහමාරකින් විතර නිම කරන්න පුළුවන්. මේ පාර කාපට් කරලා තියෙන නිසා ගමනත් පහසු වෙනවා. නක්කාවිට කම්බිපාලම රක්කනාවදී ඇල්ල කවුරුත්ම ගිහින් නැති විශ්මිත පොකුණ කියන තැන් තුනට තමයි අපි අද යන්නේ. නක්කාවිට හා බරලන්තොට කියන ගම් දෙක යා කරමින් 1919 දී ඉංග්‍රීසි ජාතිකයින් තමයි මේ කම්බිපාලම හදලා තියෙන්නේ. අඩි 210ක දිගින් යුතු මේ පාලම පොළව මට්ටමේ සිට අඩි 90ක උසින් සමන්විතයි. ඒ වගේම අඟල් එකහමාරක කේබල් වලින් තමයි මේ පාලම එල්ලලා තියෙන්නේ. ලංකාවේ තියෙන උසම කම්බි පාලම වෙන්නේ මේ පාලම තමයි. මේ කම්බි පාලමේ ඉඳන් බලනකොට අවට පරිසරය ඉතාම මනස්කාන්ත දසුනක් තමයි ගෙනෙන්නේ. වයස අවුරුදු 103ක් වෙන මේ කම්බි පාලම 2005 වසරේදී තමයි අවසන් වරට ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට අභාවයට පත් වෙමින් තියෙන මේ කම්බි පාලම බලධාරීන්ගේ නිසි අවධානය යොමු වෙනවා නම් ඒක මෙහියන සංචාරකයින්ට වගේම එදිනෙදා පාලම හරහා එහා මෙහා යන ගැමියන්ටත් කරන ලොකු සේවයක් විදියටයි ට්‍රැවල් මැප් දකින්නේ. දැරණියගල තියෙන තවත් සුන්දර තැනක් තමයි රක්කනාව දිය ඇල්ල. හරියටම මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ අංහිට්ටිගම කියන ගමේ. ශ්‍රී ලංකාවේ ස්වාභාවික රක්ෂිත 225න් එකක් තමයි මේ රක්කනාව දිය ඇල්ල. මේ ස්ථානය සංචාරකයින් කැම්පින් කරන්නත් යොදා ගන්නවා. අලංකාර හරිත පැහැයෙන් යුත් වටපිටාවක් වගේම රක්කනාවට සුන්දරත්වයක් ගෙන දෙන ජලජ ශාක පද්ධතියක්ද මෙහි පිහිටලා තියෙනවා. මේ විදියට ගල්තලාව මතින් නිසල්මනේ ගලා බසින සීතාවක ගංගාව මුළු දැරණියගලටම එක් කරන්නේ අමුතුම සුන්දරත්වයක්. ස්වභාව ධර්මයෙන් අපට ලැබුණ මේ දායාද නරඹන්න කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් අපි මේ සුන්දරත්වය විඳලා මේ තැන්වලට හානි වෙන කිසිවක් කරන්නේ නැතුව ආපසු යන එක තමයි අපේ වගකීම.
මිහිපිට දෙව්ලොවක් බඳු දැරණිය ගල පිහිටලා තියෙන තවත් විශ්මිත තැනක් තමයි මේ පොකුණ. ගල් මතින් පහළට ගලා බසින සීතල වතුර පාර, කුරුල්ලන්ගේ මිහිරි නාද රටා, ඇලයුරේ තියෙන තුරු ලතා මේ පරිසරයට එක් කරන්නේ අමුතුම ආශාදයක්. මේ ආශාදයේ විඳිමින් ඉදිරියට යනකොට අපේ ගමනාන්තය වන මේ විශ්මිත පොකුණ දැක ගන්න පුළුවන්. මේ පොකුණේ ගැඹුරුම තැන අඩි 15ක් 20ක් පමණ වන බවයි සඳහන් වෙන්නේ. කොළපැහැයට හුරු ලානිල් පැහැයක් ගන්න මේ පොකුණේ තියෙන වතුර ගොඩක්ම සීතලයි. ඒ වගේම විසිතුරු මසුන් විශේෂද මේ පොකුණේ දකින්න පුළුවන්. කොළඹදි සල්ලි දීලා ගන්න ෆිෂ් තෙරපි අත්දැකීම මෙහිදී නොමිලේම ලබා ගන්නත් පුළුවන්. මේ පිරිසිදු උල්පත් ජලය ඖෂධීය ගුණයෙන් යුතු බවත් සඳහන් කරන්න පුළුවන්. ට්‍රැවල් මැක් අපිට අමුතුම ආශ්වාදයක් ගෙන දුන්න සුන්දර දැරණියගල සංචාරය නිමා කරන්න කාල වේලා වෙළඹුණේ අපටත් නොදැනීම ඉර අවරට ගිය නිසා. මේ සුන්දරත්වය විඳගන්න එන ඔයාලා සුන්දරත්වය විනාශ කරන්න නැතුව යන්න කියලා ඉල්ලීමක් කරන ගමන් ට්‍රැවල් මැප් මේ සංචාරය නිමා කරනවා. ට්‍රැවල් මැප් අපිව නරඹපු ඔයාලට සුබ දවසක් වේවා.